අද රට පුරාවටම විවිධ මාධ්‍ය ප්‍රවාහයන් හරහා සඳහන් වෙලා තිබෙනවා සජිත් ප්‍රේමදාසට කොන්දේසි සහිතව අපේක්ෂකත්වය බාර දුන්නයි කියලා. මිත්‍රවරුනි, මම එකක් කියන්න කැමතියි. මම දේශපාලනයට ප්‍රවේශ වුණේ රට ගැන හිතලා, දේශය ගැන හිතලා, මාතෘභූමිය ගැන හිතලා, ලංකාවාසී ආදරණීය සදාදරණීය මගේ සහෝදර පුරවැසි කරපුර ගැන හිතලා, මේ රටේ ජනතාවගේ උන්නතිය තකා මගේ දේශපාලන සමාජ සේවක ගමන ක්‍රියාත්මක කරන්නටයි. හිතවත් දායකන ජනතාවනි, සජිත් ප්‍රේමදාස වනාහි කාගේවත් රූකඩයෙක්වත් පලයෙක්වත් නොයි. සජිත් ප්‍රේමදාසටම අනන්‍ය වූ අන්‍යෝන්‍ය වූ හිතක් තියෙනවා, පපුවක් තියෙනවා, සර්වාංගයක් තිබෙනවා, මධ්‍යම ස්නායු පද්ධතියක් තියෙනවා. මගේ සිටිවිලි, මගේ ගති පැවතුම්, මගේ ක්‍රියාකාරකම් මෙහෙ වන්නේ වෙන කවුරුත් නොවෙයි, මගේ හෘද සාක්ෂියයි. හිතාදර මිත්‍රවරුනි, මම පැහැදිලිවම කියන්න කැමති, කොන්දේසි සහිත දේශපාලන ගමනකට සජිත් ප්‍රේමදාස කිසි දවසක කිසිසේත්ම ලෑස්ති නැතයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කොන්දේසි වලට යට වෙලා දියගුණ නිවට දේශපාලනඥයෙක් වන්නට රණසිංහ ප්‍රේමදාසගේ පුතා කිසිම දවසක ලෑස්ති නැතයි කියන එක මම කියන්න කැමතියි. ඒ නිසා අද හැම තැනකම මේ ප්‍රචාරය වෙන තොරතුර සජිත් ප්‍රේමදාස අරක කරන්න එක වුණාලු, මේක කරන්න එක වුණාලු, අහවල් කොන්දේසියට යටත් වුණාලු, මම කියන්න කැමතියි තමුන්නාන්සේලා සියලු දෙනාටම, මට මිත්‍රවරුනි, ජනාධිපති කවට වැලිය ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි මගේ ආත්මගරුත්වය. ජනාධිපති කමට නොවේ, සක්විති රජකමට වුණත් සජිත් ප්‍රේමදාස තමන්ගේ ආත්මය, ආත්මගරුත්වය, රට, දේශය, මාතෘභූමිය, පුරවැසි පාරපුර පාවා දෙන්නේ නැතේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා කවුරු හරි උත්සාහ දරනවා නම් මාව පඹයක් හැටියට සලකලා, රූකඩයක් හැටියට සලකලා, ඒ රූකඩ සෙල්ලම් නටන්න, ඒ රූකඩ සෙල්ලම් නටපු කාලේ ඉවරයි. මේ රට පඹ ගාලක පටලවපු කාලේ ඉවරයි. මාගේ ආදරණීය ලංකාවාසී ජනතාවට කියන්න කැමති, අලුත් විදියට හිතලා නව දර්ශනයක් තුලින් තමන්ට පෙර රට, තමන්ට පෙර මාතෘභූමිය, පවුලට පෙර රට, පවුලට පෙර අපේ මාතෘභූමියේ ජනතාව මුල් තැනට තබන යුගය ඉදිරියේදී අපි එකට එකතු වෙලා නිර්මාණය කරමුයි කියලා
මම මේ අවස්ථාවේ ඔබලට යෝජනා කරනවා. ඒ නිසා මිත්තවරුනි, මට යම් කිසි දෙයක් හිමි වෙන්නට තිබෙනවා නම් මගේ ප්‍රතිපත්තිය නිසා, මොනෑම් හෝ හේතුවකින් ඒව මට අහිමි වුණාට මම කිසිසේත්ම කනගාටු වෙන්නේ නැහැ. මට යම් කිසි තනතුරක්, තාන්නයක්, මාන්නයක් ලැබෙන්න තියෙනවා නම් රටේ ජනතාව ගැන හිතලා මම නිර්මාණය කරපු ඒ ප්‍රතිපත්ති තුල කවුරු හරි මට අවස්ථාව ලබා නොදෙනවා නම් මම ඒක ගැන අසතුටට පත්වන්නේ නැහැ. හැබැයි මම එකක් කියන්න කැමති, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළවෙනි වතාවට කිසිම කොණ්ඩේසියකට, කිසිම රෙගුලාසියකට, කිසිම යටත් වීමකට වහල් වෙන්නේ නැතුව මේ රට ගොඩනගන්නට ඉදිරිපත් වෙන එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මගේ පවුල මාව මෙහෙලන්නේ නැහැ. මගේ ඥාති පරපුර මාව මෙහෙලන්නේ නැහැ. මගේ පවුල ඔබලයි.